අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා දිවි මඩලෙන් සමුගණී වර්තමානයේ රට පත්ව තිබෙන තත්වෙන් මුදා ගැනීමට මහා සංගරත්නයේ කැපවිය යුතු බව කථානායක කියයි නීතිය ඉදිරියේ සැමට සාධාරණී ඉටු කිරීමට ජනාධිපතිවරයා කැපවන බව දිනේෂ් කියයි රටේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම සහාය ලබා දීමට විපක්ෂය සූදානම් විපක්ෂ නායක සජිත් ගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් වේදිකාව හෙළ සිනමාව මෙන්ම පුංචි තිරෙන් කලා ශාස්ත්‍රය වෙනුවෙන් අනගී භවනීය මෙහෙවරක් ඉටු කළ පතාක යෝධයෙකු බඳපු ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාව ප්‍රාප්ත වුණා. මේ වන විට 71 වන වියෙහි පසු වූ ඒ මහතාගේ අභාවය මුළුමහත් කලා ශාස්ත්‍රයට පිරිමැසිය නොහැකි අඩුවක්. ප්‍රවීණ නාට්‍ය රචකයෙකු වේදිකා නාට්‍ය නිර්මාණ කරුවෙකු මෙන්ම ප්‍රවීණ රංග වේදිකාවක වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වන වියේ පසු වුණා. අභාව ප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද අද දින ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වුණා. ඉදිරියට මේ හිස්තන පුරවන්න කිසිම කෙනෙකුට බැරි වේ. ඔහු හැම අතින්ම දක්ෂේ. ප්‍රහසනයක් කළත් ඔහු බැලුවත් ඔහු කතා කළත් අපිට යමක් ඉගෙන ගන්න තිබුණා. පැහැදිලිවම කිව්වොත් මනෝ කියන්නේ විශාල දැනුම් පරාසයක දැනුම් ගුලාවක්. ඒ කියන්නේ ඔහු ඇවිදින පුස්තකාලයක් හා සමානයි. විශේෂයෙන් වේදිකා නාට්‍ය කලාවට ඉමහත් පාඩුවක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේ ශිල්පියෙක් රංගන ශිල්පියෙක් අපිට ආයි කවදාකවත් හම් වෙන්නේ නැහැ. ජයලත් මනෝරත්නයන්නි ඔබට නිවන් සුව ලැබේවා. මේ දා තිබුණු ඇසුර අපි කවදාකවත් අපේ විහිළුවකටවත් අපි යමනාප වෙලා නැහැ. මනෝට හොඳ භාවයක් ලැබෙන්න කියලා නැවතින්න. ඔහු තරම් රසිකයින් පිනෝප කෙනෙක් වේදිකාව හරහා නැහැ කියලා මට හිතෙනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ආදරණීය මනෝයයට. ඒකම මේ කොච්චර ආදරය කරාද කියන එක වේදිකාවට. ඉස්පිරිතාලට ගිය වෙලාවෙත් කිව්වේ මචං මේක කරපන් මරු වැඩක් කියන එක. ඒ කියන්නේ ඉච්චරයි වචන හතරයි. මචං මේක කරපන් මරු වැඩක් කියන එක අපි උත්සාහ කරන එතුමාගේ අදහස. ඒ කියන්නේ එතුමාගේ අභිප්‍රාය මල්පල ගන්වන්නට ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ජේෂ්ඨ රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් පිළිබඳව සියත අප තබන සටහනක්. දිනේ 1948 වසරේ ජූනි මස දොළොස්වනදා ශ්‍රී ලාංකේය කලා කෙතෙහි සුපෝෂණය උදෙසා අතිශය නිර්මාණශීලී කලාධරයෙකුගේ 15 වන සිදු වූ දිනයක්. නුවර එළිය දෙහිපේ ග්‍රාමයේහි පවුලේ බාලයා ලෙස අතිශය ග්‍රාමීය ගොවි පවුලකට දාව උපන් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්නයන් හෙවත් සදාදරණීය මනෝරත්නයන් ස්වකීය ගැමි දිවියෙන් උකහාගත් අත්දැකීම් අත් විඳීම් සිය නිර්මාණශීලී කලාව පෝෂණය කිරීමට දායක කරගනු ලැබුවා. දෙහිපේ ප්‍රාථමික විදුහලෙන් සිය මූලික අධ්‍යාපනයත් මහනුවර පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනයටත් පාතැබූ මනෝරත්නයන්ගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වන්නේ හෙන්රි ජයසේන නම් වූ භාවපූර්ණ කලාකරුවාගේ ගුරු හරුකම් ලැබීමත් සමගයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී මහාචාර්ය එදිරි වීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීමත් සමග ප්‍රේමතෝ ජායති සෝකු වෙස්සන්තර මහාසාර කදා වලලු එළව ගිහින් මෙලොව ආවා වැනි ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. 1979 වසරේදී තමරා ජයන්ති රංග වේදිනිය සමග සිය යුග දිව්‍ය අරුමන මනෝරත්නයන් 16 වසක් නියැලී සිටි සිය වෘත්තීය උරුමය වූ මහවැලි අධිකාරියේ සේවයට සමුදෙන්නේ ආත්මගත උරුමය වූ කලාවම තම ජීවිතය කරගනිමින්.
එතෙන් පටන් පූර්ණ කාලීනව වේදිකාව සිනමාව පුංචි තිරේ චරිතාංග රංගන ශිල්පියෙකුගේ භූමිකාව අතික්‍රමණය කරමින් නිෂ්පාදනය අධ්‍යක්ෂණය තිර පිටපත් රචනය මෙන්ම ගායන කෞශල්‍යද විදහා දැක්වූයේ තවත් ශත වර්ෂ ගණනාවක් උදෙසා කලාවේ උන්නතිය වෙනුවෙන් සිසු පරපුරක්ද බිහි කළ ගුරුවරයාගේ භූමිකාවද රඟ දක්වමින්. හරි පහසුවෙන් ඉන්න පහසුවෙන් අතපය ගල් කරගන්න එපා. අයියෝ හිතට අරන් ඉන්නකෝ. ඔය මොකද හිනා වෙන්න. ඉතින් ආය ඔලුව නැමුණනේ. සදාදරණීය ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි, ඔබ අද නික්ම යන්නේ කලාවට පෙම්බැඳි රසික හදවත් පමණක් නොව, ඔබට පෙම්බැඳි ආදරණීය තමරා ජයන්ති මෙන්ම දරු දෙදෙනාගේද ජීවිතයෙහි සදාතනික හිස්තැනක් ඉතිරි කරමිනි. මේ අතර සියත ටීවී මාධ්‍ය ජාලය සමගද ඉතාම සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය ජයලත් මනෝරත්නයන් සියත රූපවාහිනියේ වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. ඒ අතරින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉමහත් ආදරයට සහ ආකර්ෂණයට පාත්‍ර වූ වැඩසටහනක් බවට පත්වන්නේ ටෙලි නාට්‍යයේ කතාව වැඩසටහනයි. ප්‍රවීණ රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවක්. අභව ප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 15 වනදා සිදු කිරීමට නියමිතයි. නීතිය ඉදිරියේ සැමට සාධාරණයට කිරීමට ජනාධිපතිවරයා කැප වී සිටින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බොරුගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ රජය පසුගිය අවුරුදු 4ම බලයට පැමිණි දවස සිට බලයෙන් ගෙදර යවන දවස සඳහා වූ කාල සීමාව තමන්ගේ ප්‍රතිවාදී දේශපාලන සංවිධාන පුද්ගලයන්ගෙන් පළිගැනීම හා දඩයම් කිරීම පමණයි කර තිබේ. වෙන පළදායි දෙයක් රටේ සිදු නොකර දේශපාලන බලයෙන් මහජනයා පරාජයට පත්කොට ගෙදර යවුවා. දැන් එළිදරව් වෙන්නේ ඉතිහාසයේ කවදාවත් නොකරපු, කවදාවත් පාලන තන්ත්‍රයක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන නොකරන ලද දේවල් අද එළිදරව් වෙමින් පවතින. ඒ අධිකරණයේ පවා සැකයට භාජන වෙන තත්ත්වයකට පරිවර්තනය වීම මා හිතන්නේ එක්සත් ජාතික පක්ෂය වගකීමෙන් තමන්ගේ වැරද්ද පිළිගත යුතුව පවතින. ඉතා පැහැදිලිව නීතිය ඉදිරියේ යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීමට සියලු දෙනාට තියෙන අයිතිය රජය ජනාධිපතිතුමා සහතික කිරීම නිසා සඳවාගත් තොරතුරු සංගවාගෙන තිබෙන මේ දේවල් එළිදරව් වීම රටේම ජනතා රක්ෂාවක්. විදෙස් බලපෑම් හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා රජයට සහය දැක්වීමට විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අවිස්සාවේල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. ඇමරිකා එක්සත් ජනපදයක් ඉරානයත් අතර උද්ගත වෙලා තිබෙන තත්ත්වය ලෝක සාමයට ලෝක ආර්ථිකයට බලපාන බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන මේ බරපතල ප්‍රශ්න යම්කිසි යුදමය තත්ත්වයක් ඇමරිකා එක්සත් ජනපදයක් ඉරානයත් අතර නිර්මාණය වුණොත් අපි ප්‍රාර්ථනා කරනවා එවන් දෙයක් සිදු නොවේවා කියලා. මොකද අපි හැමෝම සාමය අගය කරන පුද්ගලයෝ, අපි හැමෝටම අවශ්‍යයි සෞභාග්‍ය සම්පන්න මාතෘභූමියක්. නිකමට හිතුම ඒ වගේ දෙයක් සිදු වුණයි කියලා වැරදිලා හරි. එතකොට ඉරානය දැන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා යාරක්ෂක අංශයේ ඒ ප්‍රධානියාගේ ඝාතනයට පිළිගැනීම හැටියට ඇමරිකාවට සම්බන්ධ විවිධ මධ්‍යස්ථානවලට විවිධ ආයතනවලට පහර පිට පහර එල්ල කරා. අපේ රටටත් ඒ අවධානම තියෙනවා. මේ දැවැන්ත අභියෝගවලට අපි ලෑස්ති ප්‍රායෝගික විපක්ෂයක් හැටියට, සැබෑ දේශප්‍රේමී විපක්ෂයක් හැටියට මුළු රටම එක්සේසත් කරගෙන මේ බරපතල අභියෝගයට මුහුණ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය බැදගොඩ අභිතිස්ස හිමි පවසනවා. කොළඹ පැවති සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මැතිවරණයක් මාස 1 මාරක් ඉස්සරහ තියාගෙන
මේ බයිස්කෝප් කාර්යංගේ හඬපට අහහහා ඒ වීඩියෝයෙන් සමස්ත කාලයම වැය කරමින් සියලුම මාධ්‍යවල 75%ක ප්‍රවෘත්ති කාලය ආවරණය කරමින් ගත කිරීම අපි වගේ රටකට මොනතරම් උචිතද කියන එක තව පාරක් හිතන්න වෙලා තියෙනවා. සමහරු හිතුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් කිරීම තුලින් රට මුළුමනින්ම සුරක්ෂිත වෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට උනත් හරි විදිහේ පාර්ලිමේන්තුවක් සකස් වුණේ නැත්තම් ඒ පාර්ලිමේන්තුවේ 3/2 බලය තමන්ට අවශ්‍ය කරන අරමුණ කළා රට පාලනය කරගෙන යන්න රට හසුරුවාගෙන යන්න අවශ්‍ය කරන නිවැරදි පාර්ලිමේන්තු බලයක් නැත්තම් ඔහුට උනත් ඔහු බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න බෑ. සුළු ජාතින්ගේ කේවල් කිරීමට යටත් නොවන පාර්ලිමේන්තුවක් සකසාගත යුතුම වෙනවා. අපි දැන් කල යුත්තේ අපි හදාගත්තු නායකයාගේ පන්නේ ඒට ගැළපෙන විදිහේ පිරිවරක් ගොඩනගාගෙන ඉදිරියට යන්නට ඔහු ශක්තිමත් කිරීමයි. ගෝඨාභය මහත්තයාට කියන්න, මහින්ද මහත්තයාට කියන්න, බැසිල් මහත්තයාට හරි මිනිසු ටිකක් ඡන්දෙට වන්න කියලා. හොඳ තෝරාගැනීම් ටිකක් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව සලසලා දෙන්න, හොඳ පිරිසකට නාම යෝජනා දෙන්න වැඩ කරන්න. එහෙම වුණොත් අන්න අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍ය දේශය 20යි 20 ඇති කරන්න පුළුවන්කම ලැබෙයි. මේක තමයි හොඳම අවස්ථාව අපට. ඒ නායකයාට ඒ නායකත්ව ගුණාංග පාවිච්චි කරලා මේ රට හරි දිශාවට මෙහෙවන්නට අපි උදව් වෙන්නට ඕනේ මේ අවස්ථාවේ. අර යන බෝලට පයින් ගහලා I also played කියලා කියන ක්‍රීඩකයෙක් නෙමෙයි අපට අවශ්‍ය වෙන්නට ඕනේ. මේ වෙලාවේ බෝලේ නවත්තලා හරි දිශාන්තයට හරි විදියට ගහන වෙනසක් ඇති කරලා මේ ට්‍රාන්ස්ෆෝමේෂන් ලීඩර් කෙනෙක් තමයි අපට ඕනේ වෙන්නේ. ඒසේ වෙනස් කරලා ගෙනියන්න පුළුවන් නායකත්වයක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ නායකත්වය ඔහුට කරගෙන යන්න නම් ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි පාර්ලිමේන්තුව. වර්තමානයේ මෙරට ඇති වී තිබෙන සමාජ පිරිහීම තුරන් කරමින් රට යහමගට ගැනීම සඳහා මහා සංඝරත්නය මැදිහත් විය යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. පදවිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළා. මේ සමාජයේ මේ දවස්වල ඇති වෙන විවිධ ගැටලු ප්‍රශ්න තනියකොට අපිට හිතනවා මෙතෙන් අපේ රටට යම් කිසි වෙනයක් අවශ්‍යයි. ගෙදරක වෙනයක් තියෙනවනම්, ගමක වෙනයක් තියෙනවනම්, ප්‍රදේශයක වෙනයක් තියෙනවා, රටක වෙනයක් තියෙනවා නම් ඒ ගම, ඒ නිවසේ රට දියුණු වෙනවා. ඉතින් ඒ විනය ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ දිනවල අපි කවුරුත් දන්නවා මේ පටිගත කළ වොයිස් කාඩ් රට විශාල අවුල්භාවයකට පත් වෙලා තියෙනවා. මේකෙන් අපි දකින්නේ මේ සමස්ත සදාචාර පද්ධතිය විශාල පිරිහීමක්. මේ අවස්ථාවේ තමයි විශේෂයෙන්ම මහා සංඝරත්නයට විශාල වාකීමක් තියෙන්නේ. මේ රට යාමකට ගන්න. අධිකරණ පද්ධතිය පිළිබඳව වත්මන් ආණ්ඩුවට විශ්වාසයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානකර මහතා පවසනවා. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් රාමනායකගේ හනපටි වලින් එළිවෙන මොනව හරි තියෙනවා නම් ඒවා අදාළ අයට යොමු කිරීමයි අපේ වගකීම. ඒවා පොලිසිය පරීක්ෂණ කරගෙන යනවා. අධිකරණයට අදාළ ඒවා ඔක්කොම අග්‍රවින් දිස්ත්‍රික්කාරතුමාට යොමු කරනවා. එතුමා තමයි ඒකන හොල බලන්නේ. අපේ අධිකරණය ගැන තියෙන විශ්වාසය ඔය හනපටි නිසා නැති වෙන්නේ නැහැ. සමහරට විනිශ්චයකාරවරු දෙන්නේ 3 දෙනෙක් ඔය සංවාදයට හසු වෙලා ඇති. එයා කොහොමද ඒ සංවාදයට හසු වුණේ කියන එක ඒක අග්‍රවින් දිස්ත්‍රික්කාරතුමා බලාගත්තා. ඒ අනුව එතුමා ගන්න පියවරක් ගත්තා. අපි මේ ගැන තරම් ලොකු උනන්දුවක් නැහැ. ආණ්ඩුවක් හැටියට අධිකරණය අපේ රාජ්‍ය ආයතන අපි රැකගෙන පිරිසිදුව ගෙන යෑමයි අපේ එකම උවමනාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මෙවැනි විට අර්බුදයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. දැන් අපේ පක්ෂයේ තියෙන යම් යම් කරුණු කාරණා සම්බන්ධව පෞගිය මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී සාකච්ඡාවට ලක් වුණා. ලබන බ්‍රහස්පතින්දා වෙනකොට අපිට ඒ තියෙන අර්බුදය අපිට විසඳ ගන්න පුළුවන් කියන විශ්වාසය සියලු දෙනාම අතරම තියෙනවා. දැන් අපේ අර්බුදයට වඩා අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදී තියෙන ආණ්ඩුව තුළ මතුවෙන අර්බුදය. එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරවන්න කියලා හදපු වියත්මගේ උදවිය දැන් පාර්ලිමේන්තු ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ඒක තුළ දැන් වියත්මගේ කට්ටිය පොදු ජන එක්සත් කරන නාම යෝජනා ලයිස්ට් එකට ඇතුළත් කරනකොට පොදු ජන එක්සත් පෙරමුණේ ඉන්න උදවිය සමහර අයට එළියට යන්න වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ඉල්ලන්න පොදු ජන එක්සත් පෙරමුණේ නාම යෝජනා ලැබෙයිද? දිස්ත්‍රික්කයට එක ගානෙන් ලැබෙයි.
ඒක තුල දැන් ඊළඟ ගැටුමක් නිර්මාණය වෙනවා. දැන් වියත්මක සංවිධානයේ ඉන්න උදවිය උත්සාහ කරනවා ජනාධිපතිතුමාව ඒගොල්ලන්ගේ මතවාදය අරගෙන යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම උත්සාහ කරනවා ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා වටා රොක්කෙලා ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය කල්පනා කරන්නේ කොහොමද ඒගොල්ලෝ ඊළඟ පාර්ලිමේන්තුවට එන්න පාර කපා ගන්නෙ කායික ගිහිල්ලා දෙන්න පුළුවන් තනියෙන් තරම් කරලා එන්න පුළුවන්ද පොහොට්ටුවෙන් එන්න පුළුවන්ද කියන එක දැන් ඒගොල්ලෝ අර්බුදයකට ඉන්නවා. පසුගිය රජයේ සමයේ දූෂණ වංචා සිදු කර ඇති සියලු පුද්ගලයන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ට ඡන්ද දීපු 155ක ඡන්දදායකයා ශක්තිමත් කරනවා වෙනුවට තාම UNP ඉහළ අර්බුදය බීරගෙන නැහැ. තාම සජිත් කණ්ඩායම ඉන්නවා නායකත්වයේ ඩැහැගන්න බලාගෙන රණල් වික්‍රමසිංහ මහත්මයා ඒ නායකත්ව පුටුව බදාගෙන ඉන්නවා. මේක නම් මේ කපේ විසෙන ප්‍රශ්නයක් කියලා පේන්නේ නැහැ. කමිටුදායි තීන්දු කරන දවස් දායි හැබැයි වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන් එළව ගන්න සජිත් පාර්ශවයට හැකියාවක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. අපිට ආරංචියක් තියෙනවා රයිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයේ ඉන්නවා නම් සජිත් පාර්ශවයේ බොහොමයක් දෙනා මහමැතිවන්ට ඉල්ලන්නේත් නැතිය කියලා. එහෙම වුණොත් එහෙම අර 155ක හංසයාට කතර ගහපු ජනතාවට අබසරණයි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් අපි මේ ආණ්ඩුවට කියන්නේ පහුගිය ආණ්ඩුවේ වංචා දූෂණ කප්පරක් තිබුණා කියලා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුනේ. සිල්ලල හාල් කෑලි පස්සේ එළවනවා වෙනුවට මහදවල් මහබැංකු මංකොල්ලේ මහා මොලකරුව අත්තරංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවට වහා කටයුතු කරන්නට ඕනි ආණ්ඩුව. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කෑගල්ල මොරොන්තොට ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකුට ඊයේ රාත්‍රියේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන්තුවාල ලැබූ තරුණයන් අට දෙනා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ජාති අගම් බේදයකින් තොරව එකමුතුකම නංවාලීමේ අරමුණ ඇතිව යුනිලීව ආයතනය විසින් ආරම්භ කළ සන්ලයිට් මඩුතම් වියමන වැඩසටහනේ දසවන දිනය අද පස්සර නගරයේදී ක්‍රියාත්මක කළා. බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් ශ්‍රීපද රක්ෂිතේ සහ කෙසල්ගමුවේ අනවසරෙන් මැණික් කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට භගවන්තලාව පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන් සමග මැණික් කිරීමට උපයෝගී කරගත් උපකරණ රසක් සහ සැකකරුවන් විසින් ගොඩදමා තිබූ මැණික් කෙල්ලම් සහිත පස්තුකයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආසන්නයේදී වාහනික ගැටේ තුවාල ලැබූ කොළතිවියෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවි සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත බාර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ ඉතා කාර්යබහුල සහ වසරේ වැඩිම කාලයක් ශ්‍රේපද වන්දනාකරුවන් පිවිසෙන හැටන් දුම්රිය ස්ථානය කොඩුකාර හැටන් යන තේමාව යටතේ බිතුසිතුවම් වලින් අලංකාරවත් කිරීමට ශ්‍රී ලංකා ආදිශිෂ්‍ය නායක නායිකා සංසදයේ ඉදිරිපත් වී තිබෙනවා. හැටන් දුම්රිය ස්ථානයේ පිවිසෙන පියගැට පෙළ සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය අංකණයේ සියලුම ස්ථාන පරිසර රැකගැනීමේ තේමාව සහ සමාජයට යම් ආදර්ශමත් පණිවිඩයක් ලබා දීමේ අරමුණින් එම සංසදයේ විසින් බිතුසිතුවම් නිර්මාණය කරන බවයි වාර්තා වන්නේ. ඕමන් රාජ්‍යයේ සුල්තාන් කබූස් බින් සෙයිද්ගේ අභාවය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සංවේගය පළ කර තිබෙනවා. ඕමානයේ නව සුල්තාන් හයිතම් බින් තරීක් වෙත ශෝක පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා පවසන්නේ කබූස් බින් සෙයිද් අල්ගේ දූරදර්ශී නායකත්වය යටතේ ඕමානයේ පසුගිය වසර 50ක කාලය තුළ ප්‍රගතිශීලී හා සාමකාමී ජාතියක් බවට පරිවර්තනය වූ බවයි. දැන් කෙටි විරාමයක්. ආණ්ඩුව තුළ බලය ලබා ගැනීමට නම් එළිමෙන මහමැතිවරණයේදී 113ක බලයක් පාර්ලිමේන්තුවෙන් ලබා ගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. දැන් අපි ජනාධිපති පත් කළා තියෙනවා, අගමැති පත් වෙලා තියෙනවා, ආණ්ඩුව පත් වෙලා තියෙනවා. හැබැයි තාම අපිට ආණ්ඩුව ඇතුලේ බලය තියෙනවද කියන ගැටලුව තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. ඒ 225න් පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් හොගන්න 225න් 113ක් ඉන්නවා. අපිට කී දෙනා දින්නේ? 113න් අපිට වර්තමානයේ ඉන්නේ මන්ත්‍රීවරු 89යි මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ජනාධිපතිවරයා පත් වෙලා තිබුණත් ආණ්ඩුව පත් වෙලා තිබුණත් 120ක් පාර්ලිමේන්තුවට යවුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ 120 ඇතුලේ ඉන්න 8 දෙනෙක් තීන්දුව කරොත් නැහැ. අපිට ඊට වැඩිය හොඳ තනතුරු තියෙනවා.
අනිත් පැත්තෙන් ගිහිල්ලා ගන්න පුළුවන් නම් කියලා. එහෙම වුණොත් එහෙන මොකද්ද වෙන්නේ? ආ 112යි අපිට 113යි ඒ පැත්තට. ජනාධිපතිරා පත් වුණත් වැඩක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඊළඟ පත් වෙන පාර්ලිමේන්තුවේ පත් වෙන අගමැතිවරයා මේ තියෙන ව්‍යවස්ථාව අනුව විධායකයේ බලතල තියෙන අගමැතිවරයෙක් පත් වෙන්නේ. ඒ නිසා අපේ මූලික අභියෝගය වෙන්නේ මොකද්ද? පළවෙනිම 113 පාර්ලිමේන්තුවේ හදන එක. 113න් එහා ගිය බලයක් ලබා ගන්න එක. ඒ බලය ඇතුලේ අපි යමන කණ්ඩායම සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තියේ ඇතුලේ ඉඳලා කටයුතු කරන පිරිස බවට පත් වෙන්න ඕන. වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දඩමීමා කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් බරික්කාර් මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. අපිට පැහැදිලිව විපක්ෂය හැටියට කියනවා මහජන දේපළ මංකොල්ල කාපු රාජ්‍ය මුදල් අවභාවිතා කරපු කිසියම් හෝ දේශපාලඥයෙක් හෝ නිලධාරියෙක් කවර පක්ෂයකට පාටකට ගැති වුණත් ඌට දඬුවම් දිය යුතුයි. දැන් ඒගොල්ල කිව්වේ දැන් මේකට දඬුවම් දෙනවා කියලානේ. අර්ජුන් මහේන්ද්‍රන් කණෙන් අල්ලගෙන ගේනවා කියලා නැකිව්වේ. ඉතින් කණෙන් අල්ලගෙන බැරි නම් කුදලගෙන එන්නකෝ. ඇවිල්ලා දඬුවම් දෙන්න. ඒකට ගෑවිලා ඉන්න සියලු දේශපාලඥයන්ට නඩු දාන්න, හිරේ දාන්න ඕන නම් හිරේ දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අයගේ කය විතරයි වැඩ නැහැ. මේ ඔක්කොම දඩමීමා කරගෙන 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම තමයි ඒගොල්ලන්ගේ ඉලක්කය. අපි කියන්නේ ඒක නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එතුමාට අලුත් රටක් හදන්න ඕන නම් ඒකට අපි සහයෝගය ලබා දෙන්න කැමතියි. අපි උදව් කරන්න. පොහොර නොමිලේ ලබා දෙන්න. එළවලු මිල අඩු කරන්න. රජයේ සේවකගේ පඩි වැඩි කරන්න. බේත් මිල අඩු කරන්න. ඔක්කොටම අපි ලබා දෙනවා. කියපු දේ කරන්න අවශ්‍ය නීතිමය රාමුව හදන්න පාර්ලිමේන්තුවට අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි ඒ මුවාවෙන් විවිධ දේවල් කී කී නායන් අඬ අඬ 19 සම්මත කරපු එක අහෝසි කරලා දාන්න කිසිම සහයෝගයක් අපි ලබා දෙන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්නේ නැහැ. ජලිත ඔබේ මූ රාත්‍රී පත්‍රිකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.